ස්තරම් කතා කරපු අපි පලිගැනීම කොමිෂම විදියට අඳුන්නන යාපාලන ආණ්ඩුව කාලයේ දේශපාලන පලිගැනීම සම්බන්ධයෙන් සොහයා බැලීමට ජනාධීපතිවරයා පත්කරපු කමිෂම ගැන නොකීවුුණ කාරණයක් පිළිබඳවත් මතක් කර නොන මමාන්දයට එ තමයි මේ කොමිෂණන් සභාව ඇතටම පත්කරේ රජේ සේවකයන් රජේ දෙපාර්තම සංස්ථා වල සේවකයැ ව්‍යස්ථාපිත ආයතනවල සේවකයන් ත්‍රිවිධමුදාවේ සහ පොලිසියේ සේවකයන්ට එම යාපාලන ආණ්ඩුකාලයේදී යම් කිසි දේශපාලන පලිගැනීම රොුන් ලක්ුණාද කියලා සොයා බැලීම සඳ. ොට කිවෝ වගේම මැන්්ඩෙට්ගැතවුන්ට තිබුණේ ඒ රජයේ සේවකිවුන්ගේ පැමිල්ලි ාරාරගෙන ඒ සම්බන්ධයෙන් සොයා බල්ල යම් නිර්දේශ දෙන්න නමුත් අපි දැක්කා මේ කොමිෂමේ දී රජේෂයවකය නොවන පිරිස්සවල් නුත් ඔවුන් දේශපාලන පලිගැනීමට ලක් වුණනා යාපාලන ආ්ඩු කාලයේදය ගීලිවරලලා පැමිල්ලි බාර ගැනීමක් කරන එක පදානම පැමිල්ිකරු දෙන්න තමයි එකනෙක් නිසංක සේනාධිපති මයිතන අපේ රටේ ජනතාව සමාධ්‍ය දනවා නිසංක සේනාධිපති ගැන කකුද කියෙලා ඇවන් ගාඩ් නම්හූ පාාවෙන් අවිගබඩා ව්‍යාපාරය පවත්වාගෙන ගිය පුද්ගලයා. ඕ ජේවකක් නෙමේ ඕුගේ පමිල්ි බරගන්න බෑමේ කොමිෂුමට. අනිත් පුද්ගලයා තමයි දුමින්ද සිල්වදැන් මර්ගය දන්ඩය න වෙලාඉන්න හිටපුපාලින් මෙන්තුමන්ත්‍රීවරයා. තුර ඔෞත්තු රජේසේවකෙක් නෙමේ ඔවුවෙනි නුත් කොමිෂම පැමිල්ලි බාරගන්නවා ඒ වාර්තාාවේ ඕුන් දෙන්නගේ පැමිල්ලි බාරගැනීම සහ ඒ සම්බන්ධෙන් තිබුණ නිර්දේශතියනවඇ ඒයකින්ත මේ කමිෂම හිතන ආරම්භූුණ වෙලාවදම්ම. මේ හිටපු ශේ්්‍රාධිකරන විශකාරවරයක් කිටියට අභ්‍යාජනාධිකරන විංශකාරවරයක් ටියට හිටපු පොලිස්පතිවරයක් හිටියට උන් අඩුගානේ මේ කොමිෂම ජනාධිපතිවරයා පත්කරලා ගැසත් මගින් ප්‍රකාසයට පත්කරලා තිබුණු ඒ සීමාව මේක පැමිල්ලි කරන්න පුළුවන් කාටද කාගෙද පැමල්ලි ාරගන්න පුළුවන් කියන එකත් කඩ කරමින් තමයි මේ කොමිෂ පැමිල්ලි බාර ගැනීමම් ආරම්භ කරලා මේ පවත්වාගෙන ගිල්ලා අවසානේ නිර්දේශ දුන්නේ කියන කාරය. අමතරෝ මට කියන්න තියනෙන තවකාරණයක් තමයි වත්මන් ජනාධ රනිල් වික්්‍රමසිංහ මට දවස් කීපයකට පෙර ප්‍රකාශයක් කරලා තිබුණා ඒ තමයි ඉදිරියට නිමීතවතියන ජනාධිපතිවරණය හැර වෙන චන්දමුකුත් තියන්නේ නැහැ ප්‍රධනම අවධානී යොමු කරන්න රටේ ආර්ථක තත්ත්වය ැගීම සහහා මේ වෙනකොට ආරම්භ කරලා තියෙන වැඩ පිළිුවග ියහන්න මිසක් චන්ද තියන්නේ ැහැ කියන කාරය මහිතන්නේ. ඔහු හිතනවා ඇති ඉදිරට එන ජනාධපතිවරණය උට ජයග්‍රහණය කරන්න පුළුවන් ඒ ජයග්‍රහණය කරාට පස්සේ මේ ආර්ථික කාරණය කියන සාධක දාළිවල්ල ම චන්ද යන්න ෑහෙ අපිදන්නවා දැනටත් ඔහ නීමිතව තිබුණු චන්දයක් ගැවුරුද්දේ පලාත්පාලන අතන පිළිබඳව චන්දවිමසිම් මුදල් නෑ කියන. බොරුවක් සමාජකත කරලා ඒ චන්දය පැවැත්ව වෙන ඔඋුන්ගේ පරාජයෙන් බේරීම සඳහා. එවගේ අපි දන්නවා පොඩ අතීතයට ගියාම පවුගේ යාාපාලල ආණඩුව කාලේදී මේ රටේ පළස් සබා චන්ද ක්‍රම වෙනස් කරලා එක පොට්ටාස සහ සමානුපාතික්‍රමයයට පැවැත්වීම සඳහා යෝජනාවත් පාලිමින්තුවේ සම්මත කරලා එය අනුව සීමමානීර්ණයක් කරලා මෙශීමමානිීර්ණය මේ රටේ පාලිමේන්තු පිළිගත්ේ නෑ සීම නිර්ණ වාර්ථාව ප්‍රතික්ෂේප කරා. ඊට පස්සේ ඒ තිබුණු ඊළඟ පීවර තමයි එ වෙනකොඩ හිටපු අගමැතිවරයාගේ ප්‍රධානත්වෙන් කමිටු අපපත් කරලා යම් කිසි නිශ්චීත දිනගන්නවා කඇතුලට ඒ කමිටුව වාර්තාාවත් දෙන්න ඕනේ වෙලාව පළස් සබා චන්දය පැවිත්තීම සඳහා ඉස්සරාටගෙන යන්නේ කෝමද කියලා. නමුත් අපි දන්න කාරණය තමයි එවකට අගමැතිවරයා විදියට කටයුතු කොරපු රනිල් වික්කමසිංහ මේ ඔහුගේ මූලිකත්වයෙන් තිබුණු කොමිටුව වාර්තාවක් එ නිිෂ්චිත කාලේ දුන්නේ නෑ එක ඉන්නම තමයි අද වෙනකත් මේ පලස් සබා මැතිවරන තියන වැරුගල්ලා තියන යෙම ගැලුවම මේ රනිවික්ම සිහට තියෙන්නම ඇතටම තමන්ට බලය ලැබුණ වෙලාවට.ැඔ බලේ නැතිවෙලාට පජාතන්ත්‍රවාදය ගැන මැතිවරණ ගැන ජනතාවට තියන අයිතිය ගැන කතාගරනවා නමුත් ඔට බලයේ ලැබුණට පස්ේ හැමවෙලායම. ඔු පෙන්නුම් කර ලති යෙන්නේ පෞුගේ කාලේ බැලුවම මේ රටේ මිනිස්සුන්ගේ ඒ පජාතන්ත්‍රවාදී කැමැත්ත ප්‍රකාශ කිරීමට තියෙන අයිතිය හැමවෙලාම පිටිපස්සරදා දාලා එක වාලලලා චන්දර් නොතියා ඉන්න තමයි උත්සාහ කල් ලතියෙන්නේ දැ ඕුගේ දින ගන්නාවකට පෙරකරපු ප්‍රකාශය ුඋත් අපිට පැහැදිලි අනතුරක් පෙනවා මොකද ඔු ජනාධපතිවරය ෝ ඉතාන්න්න්නවා ජනාධිපතිවරණය දිනයි කියලා අපි දන්නේෙ නෑ මේරටේ ජනතාවහෝම සලකයි දෙකලා ජනාතිිපතිවරන්නේයට ඔ ඉදිරිපත්ව වුණො ත පේක්ෂෙක් විදියට නමුත් ජනාධිපතිවරණ හැර වෙන කිසිදු චන්දයක් තියන්න මේ ආර්ථික අරබුදෙන් ගොඩේම ගැන විතරයි මම කල්පනා කරන්නන්නේ කියලා කියෙන එක තුළම්ම තියෙන්නේ ඔහු මේ පජාතන්ත්‍රවාදී ආය තන ජනතා කැමැත්තෙන් පත්වෙන නියෝජිතය කියන මේ කිසිවක් ගැන විශ්වාන්සය තියන්නේ නැතුව. අෞධ බලය සහ අෞධ බලය ක්‍රියාත්ම කන හැකි වෙනත් ක්‍රමවේද ගැන විශ්වාසය තබිමි මේ රටේ ජනතාවගේ අයිතිය මූලි අයිතියක් වන චන්ද බලය නොදී. ඔගේ පාලනය ගැනයාමට උත්සාහ කරන එක අනතුරුවන්ගේ ුමත්තමඒ ප්‍රකාශය තුළ තියනෙ. අපි ඉතින් පුරුවසි බලය විදියට අපි කියන්න ජනතාවට මේවැනි අනතුරු ඇඟවිම් ගැන විශේෂෙන් සැලිකිලිමත් වෙන්න ඔබට ස්සරට එන යම්කි චන්දයක් ආහෝතඒ චන්දවලදි. මොකද අපට අවශ්‍ය වෙන්නේ නැහැමේ රට තවදුරටත් එක අධිපති පාලකයෝ චන්ද නොතියන පාලකෝ අපට අවශ්‍ය වෙන්න ජනතාවගේ කැමැත්ත විිටිං මීට උරගා බලන්න චන්ද තියන පාලනයන් සහ පාලකවෝ මනික් චන්ද නොතියන පාලකයෝ නෙම එහින්දා න්ද නොතියා ඉඳීම සඳහා. සූදානං වෙන පාලකයම් පිළිබඳව තමන්ගේ තීර්මය ගන්න කෙල්ලිවෙරලා අපි ජනතාවට කියන්න කැමිති..දනෙවස් රෙපෝට වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.